අයිබෝවන් සුබ දැසනක් අද බ්‍රහස්පතින්දා සැප්තැම්බර් මාසේ 30 වෙනිදා 2021 අවුරුද්දේ සැප්තැම්බර් මාසයේ අවසාන දවස. ඉතින් අද දවස මාසයක අවසාන දවස වුණත් ඔබේ ජීවිතය පිළිබඳව හිතලා බලද්දී අපිට මේ කොරෝනා වසංගත සමයත් එක්ක මේ කාලය බොහොම ඉක්මනට ගෙවිලා යනවනේ. අපි ඇත්තටම කරගත්තු දෙයක් නැහැ කියන හැඟීම සිතුවිල්ල ඇතැම් විටක ඔබට හිතෙනවා ඇති මේ මාසයක අවසාන දවස වසරක අවසාන කාලය කිට්ටු වෙනකොට. කොහොම නැත්ද අපි ගෙවි යන කාලය බොහොම අර්ථවත්ව ගෙවා දමන්නට උත්සාහ කරනවා නම් ඉදිරියේදී අපිට ගෙවුණු කාලය ගැන පසුතැවීමක් ඇති කරගන්න කිසිම හේතුවක් ඇති වෙන්නේ නැහැ. ඉතින් අපි උදෑසනින්ම සූදානම් වෙන්නේ ලෝකයේ පිළිබඳව නැත්නම් කාලීන සිදුවීම් පිළිබඳව අවධානය යොමු කරන්න. බොහොම විශේෂ කාරණා සිදුවීම් පිළිබඳව අදත් අපි ඔබට වාර්තා කරන්න සූදානම් වෙන්නේ. ඉතින් ඒ පුවත් විශ්ලේෂණයට අද සිවුද සමදරේ ඉන්නවා ප්‍රවීණ විදේශගත විචාරක මාධ්‍යවේදී විජේ දිසානායක. අයිබෝන් ඔබට සුබ දසදා. එහෙනම් දවසේ තොරතුරු පෙළගස්මත් බලලා ළමයි තොරතුරු එකින් එක මොනවද කියලා අපි කතා කරමු. එකානු ඩ්‍රෝන යානාවලට තලිබානවරුන්ගෙන් අනතුරු ඇඟවීමක් සැබෑ ලෙස මොකක්ද මේ දැන් වෙන්නේ? ඇෆ්ගනිස්තානය තුළ වර්තමානයේ තලිබානවරුන්ගේ පාලනයත් එක්ක මොන වගේ ව්‍යාකූල තත්ත්වයක්ද ඇති වෙලා තියෙන්නේ? සංගීන අපි දන්නවා මේ පසුගිය අගෝස්තු මාසේ 30 වෙනිදා වෙන විට ඇමරිකා එක්සත් ජනපදයේ ඇෆ්ගනිස්තානය තුළ සිටින තමන්ගේ සියලු හමුදා රටින් ඉවත් කර ගැනීමට පියවර ගත්තා. හැබැයි ඇමරිකා එක්සත් ජනපදයේ ආරක්ෂක දෙපාර්තමේන්තුව නැත්තම් පෙන්ටගනිය මේ අවධාරණය කළ එක කාරණයක් තමයි ඇෆ්ගනිස්තානයේ තමන්ගේ හමුදා බටයන් ඉවත් කරගත්තත් ඇෆ්ගනිස්තානයේ තුල සිට තමන්ගේ රටේ ජාතික ආරක්ෂාවට එල්ලන තර්ජන පිටුදැකීම සඳහා තවදුරටත් තාක්ෂණීය මත පදනම් වූ ප්‍රහාර විශේෂයෙන්ම කියන්නේ මේ ඩ්‍රෝන ප්‍රහාර එල්ල කිරීමට තමන් පසුබට නොවන බව. දැන් අපි දන්නවා තාලිබාන් ක්‍රමක්‍රමයෙන් ඇෆ්ගනිස්තානය තුල මේ තමන්ගේ බලය තහවුරු කරගෙන සිටින අතර පිටස්සර පාර්ශ්වයක් තමන්ගේ රටේ ගුවන් සීමාව අතික්‍රමණය කරමින් රට අභ්‍යන්තරයට එල්ල කරන ප්‍රහාර කිසිසේත් අනුමත නොකරන බව තාලිබාන් පාලනය අවධාරණය කර සිටිනවා. දැන් වර්තමානයේ ඇමරිකාව යුද තීරණයක ඉන්නවා නම් ඇයි ඉතින් ඔවුන් යන්නේ ඔවුන්ගේ අවියායුධ වගේ දේවල් අපි දැක්කා ඉදිරි කරලා දාලා ගිහින් තිබුණේ වගේ තීරණයකට එළඹලා තිබුණේ කාලේ. අතර ඇමරිකා එක්සත් ජනපදයේ ඔය මේ ඊටාම මේ අතිනවීන අවියායුධ රැගෙන ගියා. හැබැයි ඇෆ්ගනිස්තානයේ කිසියම් ආකාරයක කිසියම් ප්‍රමාණයක් අවි ආයුධ රට තුළ ඉතිරි කර දමා ගොස් ඇති බව දකින්නට පුළුවන්. ඇතැම් විට මේක ඇෆ්ගනිස්තානය තුළ මේ අපි දන්න පැහැදිලිවම මේ අර එක විට අගෝස්තු මාසේ 15 වෙනිදා ඇමරිකා එක්සත් ජනපදයේ මේ කාබුල් නගරයෙන් පිටබෑමත් එක්කම ඇතුළු ව්‍යාකූලත්වය. ඉතින් ඇමරිකා එක්සත් ජනපදයේ ඇතැම් විට ඇෆ්ගනිස්තානය තුළ මේ මධ්‍යම ආසියානු කලාපය තුළ ව්‍යාකූලත්වයක් ඇති කිරීමේ මූලෝපායක පිටල ක්‍රියා කරාද කියන කාරණය මං කියන ඉදිරියේදී අපිට දකින්නට පුළුවන්. මොකද අපි දැක්කා ඇමරිකා එක්සත් ජනපදයේ මේ තමන්ගේ හමුදා ඉවත් කරගත්තට පස්සේ ඇෆ්ගනිස්තානයේ තුල ඉතාම බිහිසුණු ගැටුම්කාරී තත්ත්වයක් නැති වුණා. විශේෂයෙන්ම ඔය අගෝස්තු මාසේ 26 වෙනිදා ඇමරිකා එක්සත් ජනපදයේ යටතේ තවදුරටත් පාලනය වුණු කාබුල් අන්තර්ජාතික ගුවන් තුරුපලට එල්ල වුණු බෝම්බ ප්‍රහාරය ඒ වගේම මේ තවත් ජලාලාබාද් ප්‍රහාරයටත් මේ නගරයටත් ප්‍රහාරයක් එල්ල වුණා. මේ ප්‍රහාර පිළිබඳ වගකීම බාරගත්තේ මේ ඉස්ලාමික් ස්ටේටින් කොරාසාන් ප්‍රොවින්ස් කියන මේක IS KP කියලා හඳුන්වන ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්ත සංවිධානයට අයිති සංධානම. ඉතින් අපි දන්නවා මේ ඇමරිකා එක්සත් ජනපදයේ 2001 සැප්තැම්බර් 11 ඇමරිකාවේ මේ ස්ථාන කිහිපයකට එල්ලූ ප්‍රහාරයට පිළිතුරු වශයෙන් තමයි 2001 ඔක්තෝබර් මාසයේ ඇෆ්ගනිස්තානයේ එරෙහිව මේ සංග්‍රාමයකට එළඹෙන්නේ. ඉතින් එවකට ඇමරිකා එක්සත් ජනපදයේ චෝදනා කළා තලිබාන් සංවිධානයට අල්කයිඩා සංවිධානයේ නායක ඔසාමා බින් ලාඩන් මේ රැකවරණ සලසන බවට. මේක තමයි ඇමරිකාවේ චෝදනා වුණේ. නමුත් ඇමරිකා එක්සත් ජනපදයේ වසර 20කට පස්සේ ඇෆ්ගනිස්තානයේ ඉවත්ව යමින් අනතුරුව තලිබාන් සංවිධානය සහ අල්කයිඩා සංවිධානය අතර තිබෙන සම්බන්ධතාවය එතරම් පැහැදිලි නැහැ. තලිබාන් සංවිධානය දිනින් දිගටම අවධාරණය කරනවා තමන් අල්කයිඩා හෝ IS ත්‍රස්ත සංවිධානය සමග කිසිදු සම්බන්ධතාවක් පවත්වන්නේ නැහැ කියන කාරණේ. හැබැයි ඇමරිකා එක්සත් ජනපදයේ මේ අපේක්ෂා කරන්නට බෑ තලිබාන් සංවිධානය තමන්ගේ රට තුළ සිටින මේ ත්‍රස්ත සංවිධානවලට හෝ ඩ්‍රෝන ප්‍රහාර එල්ල කිරීමට මේ ඉඩ ලබා දෙයි කියලා හිතන්නට අමාරුයි. මොකද මේ තලිබාන් සංවිධානයේ පිට දිනේ සඳහන් වෙනවා මේක ඊයේ දිනේ තමයි මේ නිවේදනය නිකුත් කළේ ඇමරිකා එක්සත් ජනපදය
කතාර් රාජ්‍ය දෝහාහිදී තලිබාන් සංවිධානයට ලබා දුන් ප්‍රතිඥාවන් උල්ලංඝනය කරමින් අන්තර්ජාතික හිමිකම් උල්ලංඝනය කරමින් අන්තර්ජාතික නීතිය උල්ලංඝනය කරමින් අෆ්ගනිස්තානයේ තුල මේ ඩ්‍රෝන ප්‍රහාර එල්ල කිරීම තරයේ හෙලා දකින බව එපමණක් නෙමේ තලිබාන් සංවිධානය අනුතුරු ඇඟවීමක් කරනවා තවදුරටත් ඇමරිකා එක්සත් ජනපදයේ ඩ්‍රෝන යාන තමන්ගේ රටේ ගුවන් සීමාවට ඇතුළු වුවහොත් වොෂින්ටනයට බරපතල ප්‍රතිපාකවලට මුහුණ දීමට සිදුවනු ඇති බවට අපි දැක්ක මේ රුසියාව සහ චීනය වගේ රටවල් මේ වෙනකොට අෆ්ගනිස්තානයත් එක්ක යම්කිසි ආකාරයක වාතාවරණයක් නිර්මාණය කරගන්න උත්සාහ කරන දැන් මෙන්න මේ හේතුවත් බලපාලා තියෙනද මේ වගේ සිදුවීමලට ඇත්තටම දැන් අපි බැලුවොත් මේ යුරේෂියානු කලාපේ කියලා කියන මේ යුරෝපයේ සහ මේ ආසියාව කියන බහුස්කන්ධයේ මතුපිට සිද්ධ වෙන මේ පරිවර්තන දිහා බැලුවට පස්සේ සංජීවනි අපිට දකින්නට පුළුවන් මේ හොඳම උදාහරණ තමයි ඔය බොහෝ දෙනෙක් ඔය බටහිර ප්‍රධාන ධාරාවේ මාධ්‍ය මේ සැලකිල්ලක් නොදක්වපු ඔය ෂැන්හයි සහජිතා සංවිධානය වගේ මේ වැඩපිළිවෙල මේක මුලදී මේ රටවල් කිහිපයක් එකට එකතු වෙලා ගොඩනගපු සංවිධානය නමුත් අපි දැක්ක මේ කලාපය තුළ දැන් විශාල වශයෙන් මේ අනුකරණ ක්‍රියාවලියක් සිද්ධ වෙනවා ෂැන්හයි සහජිතා සංවිධානයට මේ ඉතා මෑතකදී ඉරාන එකතු වුණා දැන් ඉන්දියාව මේකට එකතු වෙලා තිබෙනවා පකිස්තාන එකට එකතු වෙලා තියෙනවා ඉතින් මේ තුළ අනෙක් අතට මේ මලයාසියා වගේ රටවල් එතකොට මුළු මහත් මේ යුරේෂියානු කලාපේ රටවල් අතර මේ විශාල සහජිතාවක් ගොඩනගෙනවා අපි හරියට බැලුවොත් එහෙම සංජීවනී ලෝක ජනගහනයෙන් 50%කට වැඩි සංඛ්‍යාවක් මේ ෂැන්හයි සහජිතා සංවිධානය නියෝජනය කරනවා මේ රටවල් අතර ප්‍රශ්නේ තියෙනට පුළුවන් ඒ කියන්නේ අපි දන්නවා ඉන්දියාව සහ චීනය අතර ප්‍රශ්න තියෙනවා ඉන්දියාව සහ පකිස්තාන අතර ප්‍රශ්න තිබෙනවා රුසියාව සහ චීනය අතර ප්‍රශ්න තිබුණා නෙමෙයි නමුත් අපි අද දකිනවා මේ මුළුමහත් යුරේෂියානු කලාපය තුළ මේ විශාල එකට එකතු වීමක් සහ විශේෂයෙන්ම මේ ආර්ථික දේශපාලන සහයෝගිතාවකට වඩා දැන් ක්‍රමක්‍රමයෙන් මේ ආරක්ෂක සංධානයක් මේ කලාපේ ගොඩනගෙන දැන් අර අවුකුස් කියලා හඳුන්වන මේ ඔස්ට්‍රේලියාව එක්සත් රාජධානිය සහ ඇමරිකා එක්සත් ජනපදය කියන මේ රටවල් තුනෙන් සමන්විත මේ ආරක්ෂක වැඩපිළිවෙල ගත්තොත් එහෙම මේ වගේ සංවිධානයකට කෙටෙක් දුරට හැකියාවක් තිබෙනවාද ෂැන්හයි සහජිතා සංවිධානය වගේ පුළුල් වැඩපිළිවෙලකට අභියෝග කරන්නට මොකද ඇමරිකා එක්සත් ජනපදය අපි දන්නවා මේ යුරේෂියානු කලාපයට පිටතින් සිටිනවා අනික් අතට මේ වෙන විට අපි දන්නවා බ්‍රෙක්සිට් ක්‍රියාවලිය හරහා එක්සත් රාජධානිය යුරෝප සංගමයෙන් ඉවත් වෙලා සිටින ඔස්ට්‍රේලියාව තිබෙන්නේ කෙළවරක. ඉතින් එතකොට අපි දකින්නේ මේ කලාපයේ මුල් කරගෙන කලාපෙන් පිටස්සර පාර්ශ්වයන් දියත් කරන ආරක්ෂක වැඩපිළිවෙළවල් මේ කලාපයේ ගොඩනැගෙන ආරක්ෂක සංධාන හා සංසන්දනය කිරීමේදී කිසිසේත් මේවා මේ ප්‍රායෝගිකයි කියලා හිතන්නට අමාරුයි. ඉතින් අපි මේ මොහොතේ දන්නවා ඉන්දියාව කොඩ් කියන සංධානය තුළ ජපානත් ඔස්ට්‍රේලියාවත් ඇමරිකාවත් ඉන්දියාවත් එකට එකතු වෙලා මේ කොඩ් සංධානය තුළ සිටින හැබැයි කොඩ් සංධානයේ මේ ආරක්ෂක මේ හැඩතලය ක්‍රමක්‍රමයෙන් විලිය ගොස් දැන් අවුකුස් කියන සංධානය තමයි මේ ආරක්ෂක වැඩපිළිවෙලක් බවට පත් වෙලා තිබෙන්නේ. ඉතින් ඒ තුළ අපිට හිතන්නට පුළුවන් ඉන්දියාවේ ජනතාව ඉන්දියාවේ ජනතාව පොදුවේ ගත්තොත් එන්නේ ඔවුන් මේ තමන්ගේ මේ ජාතියට ජාතිකත්වයට අර අනන්‍යතාවයට ගරු කරන කණ්ඩායමක් ඉන්දියාවේ නායකත්වයත් මේ ජනමතයට මුදුරේදී හිස නමාවි කියලා අපේක්ෂා කරන්නට පුළුවන්. අපි යමු ජපානයට. ජපානයේ නව කාල පරිච්ඡේදයක ආරම්භය එරටේ නව අගමාත්‍යවරයෙක් තේරිපත් වෙත බලවා අපි සම්බන්ධව තොරතුරු දැනගමු. අපි ඇත්තටම මේ ජපානයේ මේ පාලක ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ මේ පක්ෂයේ අභ්‍යන්තරයේ පහුගිය කාලේ මේ ගැටලුකාරී තත්ත්වයන් මතුණා යොෂිඩෝ සුගා ජපානයේ මේ අගමැති ධුරයෙන් ඉවත් වීමට ගත්ත තීරණයත් සමගම ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායකයෙකු තෝරා ගැනීම සඳහා ඡන්ද විමසීම ඊයේ දින පැවැත් වුණා. ඉතින් මේ ඡන්ද විමසීම මේ වැදගත් වන්නේ මේ පුදෙක් මේ පක්ෂයට පමණක් නෙමෙයි. මොකද මේ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයේ මේ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ විසින් තෝරා ගන්න ලබන නායකයා තමයි එම පක්ෂ අගමැතිවරයා බවට පත් වන්නේ. ඉතින් ඒ අනුව නායකත්වයේ සඳහා පැවති ඡන්ද විමසීමේදී ෆුමියෝ කිෂිඩා නව
නායකයා වශයෙන් ඊයේ තෝරාපත් කරගනු ලැබුණා ලැබුවා. ඉතින් මේක මේ පක්ෂයේ සමුලෝකදී තමයි මේක සිද්ධ වුණේ. ඉතින් වට දෙකක් පැවතුණා මේ චන්දබිම සීම. කිෂිඩා මේ චන්දබිම සීමේ පළමු වටේදී තමන්ගේ ප්‍රධානම ප්‍රතිවාදියා වන ටාරෝ කෝනෝ ඔහු පරිපාලන සහ නියාමන ප්‍රතිසංස්කරණ අමාත්‍යවර වශයෙන් තමයි කටයුතු කරන්නේ. ඔහුව සුළු ඡන්ද ප්‍රමාණයකින් පසුකොට යන්නට සමත් වුණා. නමුත් දෙවන වටේදී ඔහුට විශාල ඡන්ද ප්‍රමාණයක් හිමි කර ගැනීමට හැකියාවක් ලැබුණා. ඒ අනුව දැන් එක පැත්තකින් එළඹෙන ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණයේදී ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායකයා ලෙස අගමැති ධුරය සඳහා සටන් කිරීමට තරග වැදීමට ඔහුට අවස්ථාවක් ලැබෙනවා. කොහොම වුණත් කිෂිඩා ඔහු කලින් විදේශ අමාත්‍යවරයෙකු වශයෙන් කටයුතු කළ ඔක්තෝබර් මාසේ 4 වෙනිදා ජපානයේ මේ නව අගමැතිවරයා වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි. ඔහුගේ මේ පසුගිය දිහාවට අවධානය යොමු කළ කිෂිඩා මේ වයස අවුරුදු 64ක්. ඔහු දේශපාලන පවුලකින් පැවතගෙන එන කෙනෙක්. ඔහුගේ සීයා ඔහුගේ පියා ඔවුන් දෙදෙනාම මේ ජපාන පාර්ලිමේන්තුව හඳුනන ඩයට් කියලා ඩයට් එකේ ජනතා නියෝජිතයන් වශයෙන් කටයුතු කළා. ඒ වගේම ඔහු කාලයක් වසර 3ක පමණ කාලයක් ඔහුගේ පියා වෙළඳ නියෝජිතකව රැස්වීම ඇමරිකා එක්සත් ජනපදයේ ගත කළ කාලේ නිව්යෝක් නගරයේ ඔහු වසර 3ක කාලයක් ගත කළා. ක්වීන් සරසවිය ඉගෙන ගත්ත අනතුරුව ඔහු ටෝකියෝ නගරයේ වසේඩා සරසවිය නීතිය පිළිබඳව හැදෑරුවා. එවැනි කිෂිඩා කෙටි කාලයක් බැංකුකරුවෙකු වශයෙන් ගත කළ අනතුරුව තමන්ගේ පියාගේ ලේකම්වරයෙකු ලෙස කටයුතු කරමින් 1993 වසරේ ජපාන පාර්ලිමේන්තුවට පිවිසියා. 2008 වසරේ කිෂිඩා පාරිභෝගික කටයුතු සහ ආරක්ෂක සුරක්ෂිතතාව ආහාර සුරක්ෂිතතාව පිළිබඳ ඇමතිවරයා වශයෙන් පත් කළා. මේ යසුදෝ ෆුකුඩා අගමැතිවරයාගේ කැබිනට් මණ්ඩලයේ අනතුරුව තමයි අර 2012 වසරේ මහමැතිවරණින් ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ජයග්‍රහණයත් සමගම කිෂිඩාට අවස්ථාවක් ලැබුණා. මේ ශින්සු අබේගේ පාලන කාලය තුළ විදේශ ඇමතිවරයා වශයෙන් කටයුතු කරන්නට ඔහුගේ යනු ඌට මේ කිසම හසල අධ්‍යක්ෂින් තිබෙනවා. මේක ඔහුගේ බලය අපි මේ දකින්නේ ජපානයේ ඊළඟ අගමැතිවරයා ඌට මේ ඔහුගේ ප්‍රතිපත්ති අනුව ගත්තොත් එහෙම ඌට මූලික වශයෙන් එකක් තමයි ඔහු අර මේ ඇමරිකා එක්සත් ජනපදයේ බරක් ඔබාමාගේ පාලන කාලේ ඇත්තටම ඔහු අවස්ථාවක් තමයි 2016 වසරේ ඔහු එක්කන් ගියා බරක් ඔබාමාව මේ හිරෝෂිමා සාම ස්මාරකයේ එක්කන් ගියා. මොකද ඇමරිකාව තමයි ජපානයට දෙවන ලෝක සංග්‍රාමයේ හොඳ අපි ඒ පිළිබඳව තවදුරටත් කතා කරමු. ඊට කලින් වෙලා බලලිමු. අපි ජපානයේ මීළඟට තේරිපත් වුණට යන අගමැතිවරයා සම්බන්ධයෙන් කතා කරමින් සිටියා. කිෂිඩාගේ ඇත්තටම ඔහු එකක් තමයි මේ ඔහු දැඩි ලෙස මේ න්‍යෂ්ටික බලය මේ න්‍යෂ්ටික අවි වලට විරෝධය දක්වන පුද්ගලයෙක් හැටියට ප්‍රසිද්ධයි. ඌ වතාවක් G7 විදේශ අමාත්‍ය සමුළුව පැවැත්විය හිරෝෂිමාවල. එබැවින් ඔහු ඔහුට මේ උනන්දුවක් තියෙන ඔහු ප්‍රකාශ කරනවා මේ තමන්ට මේ අභිලාෂයක් තිබෙනවා කියලා. ඒ තමයි මේ ජපානයේ මේ න්‍යෂ්ටික බලය මේ න්‍යෂ්ටික අවි ආයුධ අත්පත් කර ගැනීමට පෙරහිව රාජතාන්ත්‍රික භාවය යොදා ගැනීම සඳහා විශේෂයෙන්ම මේ න්‍යෂ්ටික නිර්විස්තීර්ණ ගිවිසුම පිළිබඳ සන්දර්භය තුළ න්‍යෂ්ටික නිරායුධකරණය පිළිබඳව ඔහු ඒ වෙනුවෙන් පෙනී සිටිනවා. ඔහු ඇත්තටම ඔහු අර හොරින ප්‍රයත් සඟරාවට ලිපියක් පල කරමින් මෑතකදී කියා සිටියා. ලෝක නායකයන් එක්කගෙන යන දවසක හිරෝෂිමා නගසාහකවලට මේ න්‍යෂ්ටික අයවලින් මානව වර්ගයාගේ පැවැත්මට කෙතරම් තර්ජනයක් එල්ල වෙනවද කියන කාරණය මේ ඔවුනට ඒත්තු ගන්නන්නට. එතකොට ඔහු බොහෝ දුරට මේ විශ්වාස කරන්න පුළුවන් කලාපීය වශයෙන් ගත්තොත් එහෙම චීනය සමග මේ අපි දන්නවා චීනය හා සම්බන්ධව නැගමී චීන මුහුදේ
චීන ක්‍රියාකාරීත්වය චීනය සහ ජපානය අතර සෙන්කකු දියායුධ උපත් සම්බන්ධයෙන් අර්බුදයක් තිබෙනවා. දකුණු චීන සාගරයේ ආශ්‍රිතව චීනය සහ සල්ලිස් රටවල් අතර ප්‍රශ්න තිබෙනවා. අනෙක් අතට හොංකොං තායිවාන් හා සම්බන්ධව අනෙක් අතට මේ ජපානයේ අභ්‍යන්තර වශයෙන් ගත්තොත් එහෙම ජපානයේ ආර්ථික ප්‍රතිපත්තිය කොවිඩ් පශ්චාත් කොවිඩ් සමයේ ආර්ථික ප්‍රකෘතිකරණය ඔහුගේ ප්‍රමුඛතම කාරණයක් බවට පත් වෙනවා. ඒ වගේම මේ අර නෙට් සීරෝ කාබන් එමිෂන්ස් කියන මේ කාබන් විමෝචන පරිසරයට උකහාගත හැකි ආකාරයට අවම කිරීම. අනෙක් අතට මේ රුසියාව හා සම්බන්ධව ගත්තොත් එහෙම රුසියාවත් එක්ක ඔහු බොහොම මේ මිත්‍රශීලීව ප්‍රතිපත්තියක් කරන අනුගමනය කරලා මම දැක්ක එක වාර්තාවක ඔය මේ රුසියාවේ විදේශ අමාත්‍ය සර්ගේ ලවරොෆ් ඔහු එක වතාවක් මේ විදේශ මැති රජන වූ අභියෝග කරලා තියෙනවා මේ වොඩ්කා සහ සකේ බොන්න එන්න කියලා තරගයකට පුළුවන් නම් තමන්ව පරද්දන්න. මේ දෙන්න අතර බොහොම සමීප මිත්‍රශීලී ගතිවල මොකද ජපානය සහ රුසියාව අතර අපි දන්නවා කුරිල් දූපත් සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයක් පවතිනවා. ඉතින් බොහෝ දුරට විශ්වාස කරන්න පුළුවන් ඔහු තමන්ගේ කැබිනට් මණ්ඩලය සඳහා දැනට ජපානයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයන් යොදා ගනී කියලා එක පැත්තකින් තාරු අසෝ නියෝජ්‍ය අගමැතිවරයා ඒ වගේම මේ ආරක්ෂක අමාත්‍යවරයා වශයෙන් නුබුවෝ කිසි සින්සෝ අබේගේ මේ බාල සහෝදරයා ඊළඟට මේ ටොෂිමිත්සු මොටේගි විදේශ අමාත්‍යවරයා ඉතින් මේ ජ්‍යෙෂ්ඨ පුද්ගලයන්ගෙන් සමන්විත කැබිනට් මණ්ඩලයක් ඔහු ප්‍රකාශයට පත් කිරීමට නියමිතව බොහොම කෙටියෙන් පිළිතුරක් බලාපොරොත්තු වෙනවා. මොකද දැන් අර වර්තමානයේ තේරී පත්වනට යන අග්‍රාමාත්‍යය සහ දැන් මීට පෙර හිටපු යොෂිහිඩෝ සුගුණමා අගමැතිවරයා දේශපාලන පෞලකෙන් පැමිණ කෙනෙක් නෙවෙයි. දැන් ඔහුගේ පාලන කාලය තුල අභියෝග ජය ගැනීමට කොයි ආකාරයෙන්ද සමත් වුනේ? ඇත්තටම ඔහු ඔහුට දැන් මේ විශේෂයෙන් මේ කොවිඩ් 19 වසංගත සමය තුල සහ අනෙක් අතට මේ යොෂිහිඩෝ සුගාගේ ජනප්‍රියත්වයට විශාල බලපෑමක් එල්ල වුණා. අර මේ ජපානයේ මේ ඔලිම්පික් සත්කාර ගත්තේ බොවීමට ජපානයේ විශාල ධනස්කන්ධයක් වෙන් කිරීමට සිද්ධ වුණා. එකක් කොවිඩ් 19 වසංගත සමය තුළ මේ ජපාන ආර්ථික කළමනාකරණය හා සම්බන්ධව ගත්ත තැනක අතර ඔලිම්පික් වල සම්බන්ධයෙන් ගත්ත ඔහුට ජනතාවගේ කිසියම් අප්‍රසාදයක් එකට මුහුණ දෙමින් සිදු නැත්නම් ඒ නිසා තමයි ඔහු එක පැත්තකින් ශුගා මේ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායකත්වයෙන් ඉවත් වෙන නිසා ඔහු ඊළඟ අගමැති ධුරයට තරඟ නොවදින බවට ප්‍රකාශ කළේ. ඒ අනුව තමයි නව නායකයෙකු තෝරා ගැනීමට ජපානයට සිද්ධ වුණේ. ව්ලැඩ්මීර් පුටින් සහ තයිප් එර්ඩෝගාන් කියන මේ නායකින් දෙපළ අතර හමුවක් පිළිබඳව අපි ඊළඟට තෝරාගත් පුවත මේ හමුව සිදුවන්නේ කුමන අරමුණු මූලික කරගෙනද? රුසියාවේ මේ සොචි නගරයේදී තමයි මේ හමුව පැවැත්වුණේ. රුසියානු ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් සහ ඒ වගේම තුර්කි ජනාධිපති රෙසෙප් තයිප් එර්ඩෝගාන් මේ නායක දෙපළ අතර හමුව අතිශයින්ම වැදගත් වෙනවා. මොකද මේ එකක් රුසියාව අපි දන්නවා ලෝක බලවතෙක්, අනෙක් අතට තුර්කි කලාපීය බලවතෙක්. ඉතින් මේ පොදුව ගත්තොත් මේ රටවල් දෙකටම බලපාන පොදු කාරණා තිබෙනවා. එකක් ඔය කළු මුහුද ආශ්‍රිතව, අනෙක් අතට මැද පෙරදිග කලාපේ අපි දන්නවා සිරියාව හා සම්බන්ධව ගත්තොත් මේ රටවල් දෙකම සිරියාව පිළිබඳව ඔවුන්ගේ යම් යම් උමනාපාකම් තිබෙනවා. රුසියාව එක පැත්තකින් සිරියාව හා සම්බන්ධව ගත්තොත් බෂර් අසාද්ගේ පාලනය සහාය පළ කිරීම ප්‍රතිපත්තියක් අනුගමනය කරන අනෙක් අතට තුර්කියටත් ගැටලුවක් තිබෙනවා. මේ සිරියාව තුළ සිට ක්‍රියාත්මක වන මේ කුර්දි සටන්කාමීන්ගේ ක්‍රියාකලාපය සම්බන්ධ. ඉතින් මේ හමුවේ මේ සොචි නගරයේදී පැවැත්වෙනකොට මේ සාකච්ඡාවලදී අවධාරණය කළා මේ රෙසෙප් තයිප් එර්ඩෝගාන් අවධාරණය කළා ඒ තමයි සිරියාවට සාමය උදා කිරීම රඳා පවතින්නේ තුර්කිය සහ රුසියාව අතර සම්බන්ධතාවන් මත බව. ඒ වගේම මේ ව්ලැඩ්මීර් පුටින් ඔහුගේ පැත්තෙන් ඔහු එර්ඩෝගාන් සමග පැවති සාකච්ඡාවලින් අනතුරු කිව්වා මේ තුර්කි නායකයන් සමග පැවැත්වෙන සාකච්ඡා ගැටලු වලින් තොර වෙන්නේ නැහැ. හැබැයි මේ රටවල් දෙකටම ඒ ගැටලු විසඳා ගැනීම සඳහා අවශ්‍ය ආයතනික ව්‍යූහයක් පවතින බව ඔහු ප්‍රකාශ කළා. ඒ අතරම මේ රටවල් දෙක අතර වෙළඳ සම්බන්ධතා මේ වන විට ඇමරිකා එක්සත් ජනපද ඩොලර් බිලියන 6.5 දක්වා වර්ධනය වෙලා තිබෙනවා. ඉතින් මේ අනුව ගත්තොත් මේ රටවල් දෙක අතර ගොඩනගෙන ආර්ථික සම්බන්ධතා අතිශයින්ම වැදගත්. මේ ත්‍රිපාක්ෂික වශයෙන් ගත්තොත් මේ රටවල් දෙකටම අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රතිලාභ සැලසෙනවා.
බන්ධනාගාර කැරල්ලක් පිළිබඳව තොරතුරක් තියෙනවා මේ පොත වර්තාවෙන් ඉක්කදෝරේ. ඉක්කදෝරේ මේක ඉහතත් මේ බන්ධනාගාර අභ්‍යන්තරයේ මේ ප්‍රතිවිරුද්ධ කණ්ඩායම් අතර ගැටුම් වාර්තා වුණා. මේ ගැටුම් වලදී මේ ජීවිත හානි සිදුවීම් වාර්තා වුණා. නවතම ගැටුම නවතම සිද්ධිය මුල් කරගෙන පුද්ගලයන් 100කට වැඩි පිරිසක් මරණයට පත්ව ඇති බවක් තමයි වාර්තා වන්නේ. ප්‍රතිවිරුද්ධ කණ්ඩායම් දෙකක් එකිනෙකා සමග මේ ඇති කරගත් ගැටුම් මේ ගැටුම් සිදු වෙලා තිබෙන්නේ ගුවායාකී කියන බන්ධනාගාර සංකීර්ණයේදී ලොස් ලොබෝස් සහ ලොස් කොනරෝස් කියන මේ බන්ධනාගාරය තුළ සිටින කණ්ඩායම් දෙකක් අතර තමයි මේ ගැටුම් උද්ගත වෙලා තිබෙන්නේ. පුද්ගලයන් 100කට වැඩි පිරිසක් මරණයට පත් වෙලා තවත් 52 දෙනෙකු තුවාල ලබා ඇති බවක් තමයි වාර්තා වන්නේ. පුද්ගලයන් 5 දෙනෙකුගේ පමණ හිස කඳින් වෙන්කොට ඇති බවක් වාර්තා වෙනවා. ඉතින් මේ වන විට මේ බන්ධනාගාර ආශ්‍රිතව ඉතාම උණුසුම්කාරී තත්ත්වයක් පවතින බවක් තමයි වාර්තා වන්නේ. එක පැත්තකින් සන්නද්ධ රථ හමුදාසෙ බලුන් ඒ වගේම ගිලන් රථ සහ මේ බන්ධනාගාරයේ රැඳවියන්ගේ ඥාතීන් මේ අවට ප්‍රවේශවල රැස්ව සිටිනවා. මේ වන විට මේ තත්ත්වය පාලනය කිරීම සඳහා ආරක්ෂකාංශ ක්‍රියා කරමින් සිටින බවක් තමයි වාර්තා වන්නේ. මෙවර සීතීර්තු ඔලිම්පික් කුලෙල කොයි ආකාරයෙන් පැවැත්වේ විද ප්‍රේක්ෂකයන්ට කොයි ආකාරයෙන්ද විවෘත වන්නේ තියෙන සීමාවන් මොනවද කියලත් අපි ඊළඟට තොරතුරු දැනගන්න කැමතියි. 2021 වසරේ මේ සීතීර්තු ඔලිම්පික් කුලෙල සත්කාරකත්වය දරන්නේ චීනය. අපි දන්නවා මේ ජපානය මේ ග්‍රීස්ම ඍතු ඔලිම්පික් කුලෙල සත්කාරකත්වය දැක්වුවා. හැබැයි ජපානයත් මේ තමගේ ඔලිම්පික් කුලෙල නරමන් නන් සඳහා අවස්ථාවක් ප්‍රේක්ෂකයන් සඳහා අවස්ථාවක් ලබා දුන්නේ නැහැ. ඉතින් චීනයත් මේ වන විට මේ චීන ප්‍රධාන ගොඩබිමේ පුරවැසියන්ට පමණයි මේ ඔලිම්පික් උළෙල නැරඹීම සඳහා අවස්ථාවක් ලබා දීලා තිබෙන්නේ. මොකද මේ කොවිඩ්-19 වසංගත තත්ත්වය මුල් කරගෙන මේ සෞඛ්‍යමය තර්ජනයක් එල්ල වෙලා තිබෙනවා. මේ සෞඛ්‍යමය තර්ජනය පිටුදැකීම සඳහා තමයි මේ ක්‍රියාමාර්ගය ගෙන තිබෙන්නේ. ඉතින් චීන බලධාරීන් ප්‍රකාශ කරනවා මේ එන්නත් මාත්‍රා දෙකම ලබාගත් තරඟකරුවන්ට පමණක් මේ නිරෝධායනයකින් තොරව ඔලිම්පික් උළෙලට මේ සහභාගී වන්නට පුළුවන් කියලා. එම නොවුනොත් දවස් 21 කාලයක් නිරෝධායනය වීමට උනට සිදුවෙනවා. ඉතින් 2022 බෙයිජින් ඔලිම්පික් උළෙල පෙබරවාරි මාසේ 4 වෙනිදා සිට 20 වෙනිදා තෙක් පැවැත්වීමට නියමිතයි. ඉතින් අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව තමයි මේ පිළිබඳව සියලු තීරණ ගන් ලබන්නේ. අපි යමු තුර්කියේ පිහිටි අපූරු ජල උද්‍යානයක තොරතුරු බලන්න. මේ පළමුවෙන් ලෝක සංග්‍රාමයේ මේ තුර්කියේ වකට තිබුණ මේ ඔටෝමානු අධිරාජ්‍ය සහ ඒ වගේම මේ පංචය බ්‍රිතාන්‍ය තමයි මේ ඔටෝමානු අධිරාජ්‍යයට එරෙහිව සටන් කළේ. පළමුවෙන් ලෝක සංග්‍රාමයෙන් ඇත්තටම මේ ඔටෝමානු අධිරාජ්‍ය බිඳ වැටුණා. මේ සටනේදී මේ සටනට සම්බන්ධ වෙච්ච මේ සටනේදී ඇත්තටම ගත්තොත් එන්න තුර්කිය සතුවත් මේ ඔටෝමානු අධිරාජ්‍ය සතුවත් විශාල නාවික බලයක් තිබුණා. ඉතින් නෞකා 16ක් පමණ මේ සටනේදී මුහුදුපත් වෙලා තිබෙනවා. ඉතින් මේක දැන් තුර්කිය මේ පාවිච්චි කරන වර්තමානයේ තුර්කිය මේ සුන්දුන්නු මේ දීපත් තුන නැත්නම් මුහුදුපත් තුන මේ නෞකාවන් ආශ්‍රිතව සාගරයේ සංචාරක කර්මාන්ත ප්‍රවර්ධනය කිරීම සඳහා මේ නෞකා 12ක් පමණ මේ වන විට යොදාගෙන තිබෙනවා. මේ කිමිදුම් කරුවන්ට මේ විවිධ ආකාරයේ මේ මුහුද අභ්‍යන්තරයේ මේ උද්‍යානයේ විවිධ ක්‍රියාකාරකම් වල නිරත වන්නට. අතරම මේ තුර්කිය බලාපොරොත්තු වෙන මේ ප්‍රදේශයේ ආශ්‍රිතව මේ නිර්මාණය කරන මේ උද්‍යානයේට කිමිදුම් කරුවන් අර ස්කූබා ඩයිවර්ස්ලා රැගෙන විත් මේ සංචාරක කර්මාන්තයේ කිසියම් ප්‍රවර්ධනයක් ඇති කිරීම සඳහා මේ ස්ථානය යොදා ගන්නට අර මුලින් කියපු ආකාරයට මේ මුහුදුපත් වූ නෞකා 12ක් පමණ මේ කිමිදුම් ක්‍රියාකාරීත්වයන් සඳහා යොදා ගැනීමට බලාපොරොත්තු වන ඔය මේ ගලිපෝලි කැම්පේන් කියන 1915 වසරේ මේ තමයි මේ ගැටුම්කාරී තත්ත්වයක් මෙතන මේ ස්ථානයේ ආශ්‍රිතව ඇති වුණේ.
විශේෂමින් තුර්කි සංචාරක බලධාරින්ට මේ දැඩි ප්‍රයත්නයක නිරත වීමට සිදු වුණා පරිශ්‍රමයක නිරත වීමට සිදු වුණා මොකද මේ සාගරයේ මේ විශාල වශයෙන් තිබුණා මේ පුපුන ද්‍රව්‍ය බෝම්බ තිබුණා මේ සාගරයේ ඒවා ඉවත් කරලා දැන් සංචාරකයන්ට මේ විනෝද ආස්වාදයේ සඳහා උචිත පරිසරයක් මේ ස්ථානය ආශ්‍රිතව නිර්මාණය කරලා තිබෙනවා එහෙනම් ඒ තොරතුරුත් එක්ක අපිට අද සමුගෙන යන කාලය හරි හෙට මාසික පළවෙනිදා බොහොම විශේෂ දවසක්. ඉතින් ඒ වෙනුවෙන් බොහෝ කටයුතු සූදානම් වෙද්දී අද දවසේ මේ තොරතුරුත් එක්ක අපි සිවුදසෙන් සමුගන්නවා. අද මේ පොත් විශ්ලේෂණයට සිවුදස මැදිරියට එකතු වුණේ ප්‍රවීණ විදේශවිත් විචාරක මාධ්‍යවේදී විජේ දිසානායක මහතා. බොහොම ස්තුතියි ඔබට අයිබෝවන්. හැමෝටම ප්‍රාර්ථනා කරනවා නිරෝගීමත් වාසනාවන්ත දවසක්. අයිබෝවන්.